මෙවර අපොදු සාමාන්‍ය පෙළ විභාගයේ දෙසැම්බර් 2 වෙනිද ආරම්භ වෙලා දෙසැම්බර් 12 වෙනිද අවසන් වීමට නියමිතයි. මෙවර පෙනී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 417008ක් පමණ වෙනවා. පාසල් අයදුම්කරුවන් 433050කුත් පෞද්ගලික අයදුම්කරුවන් 283958කුත් මෙම විභාගයේ සඳහා පෙනී සිටිනවා. විභාග මධ්‍යස්ථාන 4987ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541ක් ඔස්සේ මෙම විභාගයේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට රත්මලා නන්ද විද්‍යාලය, ඒ වගේම තංගල්ල, මාතර, හලාවත යන දිස්ත්‍රික්කවලත්, ඒ වගේම රැඳවියන් සඳහා කොළඹ මැගසින් බන්ධනාගාරයේ, ඒත් එක්කම මහරගම අපේක්ෂා රෝහලෙත් විශේෂ විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පරිවාස භාරයේ සිටින සිසුන් කණ්ඩායමකට හෝමගම වටරැක සුනීත විද්‍යාලයේත් විශේෂ විභාග මධ්‍යස්ථානයත් ක්‍රියාත්මක වෙනවා. නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙවර සා ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන සිසුන් කණ්ඩායමක් සඳහාත් විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථානයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව යොදා තිබෙනවා. ප්‍රවේශ පත්‍රයේ ලැබුණු වහාම ඔබ කළ යුත්තේ ඔබගේ නම, ඒ වගේම විෂය, විෂය අංක නිවැරදිද කියන එක පරීක්ෂා කරලා බලන එක. යම් කිසි වෙනසක් තියෙනවා නම් වහාම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අමතලා වැරද්දක් තියෙනවා නම් වැරද්ද සකස් කර ගැනීමක් කළ යුතුයි. 19.11 කියන දුරකථන අංකයට කතා කරපුවාම ඔබට මේ සඳහා අවශ්‍ය සහාය ලබා ගන්නට පුළුවන්. මෙවර යම් කිසි පාසල් සිසුවෙකුට ජාතික හැඳුනුම්පත ලැබිලා නැත්නම් පුද්ගලීන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද ඡායාරූපයේ ස්කෑන් කරන ලද සිසුවාගේ දත්ත ඇතුළත් කරන ලද විශේෂ ලිපිය, එහෙම නැත්නම් එම සහතික ඉදිරිපත් කිරීමෙන් විභාගයට පෙනී සිටීමට අවකාශ ලැබෙනවා. ඒත් එක්කම මේ විභාග ශාලාවට කුමන හේතුවක් නිසාවත් සෙලියුලර් දුරකථන, එහෙම නැත්නම් ජංගම දුරකථන රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. යම් විදිහකින් ඒක පාවිච්චි නොකර වුණත් තමන්ගේ සාක්කුවේ තිබුණොත් විභාග ප්‍රතිඵල අවලංගු වීමට හේතුවක් වෙනවා. ඒ නිසා මේ විශේෂයෙන් මතකත බායකතුයි. ඉලෙක්ට්‍රොනික කිසිදු උපකරණයක් විභාග ශාලාවට ගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම්. විභාගය ආරම්භ වන්නේ පෙරවරු 8:30ට. ඒ නිසා සියලුම අයදුම්කරුවන් අඩුම වශයෙන් පැය භාගයකටවත් කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණ සිටිය යුතුයි.